ගොඩක් අය මට කියලා තිබුණා එයාලගේ බොඩි එකට ලස්සන කරගන්න එහෙම නැත්නම් පැහැපත් කරගන්න ට්‍රීට්මන්ට්ස් ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් අද කියලා දෙන්න යන්නේ ෆුල් බොඩි එකම එකම පාටකට ගන්න පුළුවන් බොඩි පැක් එකක් දාන විදිහ ගැන. පාජනයක් අරගෙන මෙන්න මේ විදිහට කඩල පිටි තේ හැඳි දෙකක් එකතු කරගන්න. ඉතින් ඊළඟට එකතු කරගන්න ඕනේ කස්තුරි කහ මේ වගේ යෝගට් හැන්දකින් භාගයක් වගේ ප්‍රමාණයක්. එකතු කරගන්නේ පිරිසිදු මී පැණි තේ හැන්දක ප්‍රමාණයක්. ඊට එකතු කරගන්නේ රෝස වතුර තේ හැන්දක ප්‍රමාණයක්. දැන් මේ ඔක්කොම ටික අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා හොඳට ඔයාලගේ බොඩි එක ස්ක්‍රබ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා හදාගත්ත බොඩි පැක් එකෙන් ටිකක් අරගෙන ඔයාලගේ ෆුල් බොඩි එකේම හොඳට ඇප්ලයි කරන්න ඕනේ. මේ විදිහට ඔයාලගේ ෆුල් බොඩි එකේම මේ පැක් එක ඇප්ලයි කරලා සාමාන්‍යයෙන් විනාඩි 15ක වගේ කාලයක් තියන් ඉඳලා පිරිසිදු වතුරෙන් සෝදලා ඉවත් කරන්න ඕනේ. මේක පිරිසිදු වතුරෙන් සෝදලා ඉවත් කරනකොට මතක තියාගන්න පැක් එකක් එකවරම අපි වතුර දාලා ඉවත් කරගන්නේ නැහැ. පැක් එක ඉවර කරන වෙලාවටත් එහෙම නැත්නම් විනාඩි 15ක් ගියාට පස්සෙත් හොඳට ඔයාලගේ අතේ වතුර ටිකක් තවරගෙන මේ ආකාරයට ස්ක්‍රබ් කරන ගමන් තමයි ඕගොල්ලෝ මේ පැක් එක රිමූව් කරන්න ඕනේ. මේ වගේ පැක් එකක් දානකොට සාමාන්‍යයෙන් සතියකට එකපාරක් වගේ මේ වගේ බොඩි පැක් එකක් යූස් කරනවා නම් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. කාන්තා පිරිමි දෙපාර්ශවයටම මේ වගේ පැක් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ මැරුණු සම ඉවත් කරගන්න. එහෙම නැත්නම් එක්ස්ෆෝලියේට් කරගන්න. ඔයාලට පුළුවන් ගෙදරදී ස්ක්‍රබ් එකක් කරගන්න. ඒ කියන්නේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් සතියකට සැරයක් කරනකොට ඊට කලින් ඔයාලා ස්ක්‍රබ් එකක් කරන්න අමතක කරන්න එපා. සාමාන්‍ය ස්ක්‍රබ් වර්ග කිහිපයක් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒ ඕනම ස්ක්‍රබ් වර්ගයක් පාවිච්චි කරලා ඔයාලගේ ෆුල් බොඩි එකම ස්ක්‍රබ් කරලා මේ වගේ පැක් එකක් ඇප්ලයි කරන්න.